අලුත් වීඩියෝ එකක් ගෙනත් තිනවා අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එක ඉට්ස් අ සම චැලෙන්ජ් කෙනෙක් කොහොමද කම්ප්ලීට් කරන්න කියලා දෙන්න. ඒ වගේම අලුතෙන් සිනරි එකක් ඇවිල්ලා තියෙන සම සිනරි කියලා. ඒ වගේම හීරෝ ස්කින් දෙකක් ඇවිල්ලා තියෙන දැනට සමකින් ඒ වගේම සම චැම්පියන් කියලා. ඉස්සරහට ඔයගොල්ලන්ට එන්න තියෙන ගෝල් පාස් එකට එන්න නියමිත වෙලා තියෙන්නේ සම ක්වීන් කියන එක. හරි ඉතින් අපි බලමු කොහොමද මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න කියලා. එස්කේ ප්‍රේමදාස සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි අපි බලමු කොහොමද මේ චැලෙන්ජ් එක කරන්න කියලා. හැම මුලින්ම ක්වීන් උයි හීලා කෙනෙකුයි දාගන්න ඕනේ. ඊට පස්සේ වෝල් බ්‍රේකර් කෙනෙකුයි වෝල්ක කෙනෙකුයි දාගන්න ඕනේ ටවුන් හෝල් එක ඉස්සරහට. ඊට පස්සේ ස්නිකි ගොබ්ලින්ලා 3 දෙනාම දාගන්න ඕනේ ටවුන් හෝල් එකට ඇටැක් කරන්න. ඊට පස්සේ ෆ්‍රීස් ස්පෙල් එක දාගෙන ටවුන් හෝල් එක ෆ්‍රීස් කරගෙන ඔයාගේ ට්‍රූප්ස් සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ අයිස් ගොලොම් කෙනෙක් එතනින් දාලා ඒගොල්ලන්ට ඒ පැත්ත බලාගන්න කියලා අපි එන්න ඕනේ මේ පැත්තට. මෙතෙන්ට මුලින්ම ස්කෙලිටන් ස්පෙල් එකයි බැට් ස්පෙල් එකයි දාගන්න ඕනේ. ඊට පස්සේ ලාවා ලූන් කෙනෙකුයි ඉලෙක්ට්‍රික් ඩ්‍රැගනුයි බැලුන් කෙනෙකුයි ප්ලේස් කරගන්න ඕනේ මේ පේනට තැන්වලට. ඊට පස්සේ අනිත් පැත්තේ මේ පෙන්වන විදිහට ට්‍රූප්ස් දාගන්න ඕනේ. අනිත් පැත්තේ යටි කෙනෙක් බාබේරියන් කින් ග්‍රෑන්ඩ් වෝඩන්ව ප්ලේස් කරගන්න ඕනේ. ඊට පස්සේ රොයල් චැම්පියන් ප්ලේස් කරගන්න ඕනේ ගොලම්ගේ පිටිපස්සේ. ඊට පස්සේ අනිත් පැත්තේ පෙක්කා ඩ්‍රැගන් මිනියන් කෙනෙක්ව දාගන්න ඕනේ. ඔයා මේක කරන්න ඕන වැදගත්ම දෙයක් ඉන්න බාබේරියන්ලා දෙන්නව මේ පෙන්නන තැන් දෙකෙන් දාගන්න ඕනේ. ඒක දාගන්න හේතුව කිව්වොත් ඒ දෙන්නව දාගන්නේ එතන තියෙන හිඩන් පීසස් වලින් අපේ ට්‍රූප්ස් සේව් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට හිල් ස්පෙල් එකක් දාගන්න ඕනේ. අපේ ට්‍රූප්ස් ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි රේජ් ස්පෙල් එකක් දාගෙන ඒගොල්ලන්ට සපෝට් කරගන්න ඕනේ. ඊට පස්සේ බාබේරියන් කින්ගේ ඇබිලිටි එක දාලා ඒ එන බාබේරියන්ලා සේව් කරගන්න ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට පස්සේ රොකට් බැලුන් එකක් දාගන්නවා. මේ කරන්න ඕන වැඩක් තමයි හෙඩ් හන්ට කෙනෙක් ප්ලේස් කරගන්න ඕනේ මේ ඉන්න හීරෝස් ලගෙන් අපේ හීරෝස්ලව ආරක්ෂා කරගන්න. අපේ ට්‍රූප්ස් සේෆ් කරගන්න මම ඉන්විසිබල් ස්පෙල් එකක් දාගන්නවා. අපි ගාව තාමත් ආචකෝයින්ගේ ඇබිලිටි එක තියෙනවා. හරි ඉතින් ඔය විදිහට අපි මේ චැලෙන්ජ් එක 3 ස්ටාර් කරගන්නවා. ඉතින් අපේ යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ආයෙත් මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. සමු ගන්නවා. බයි බයි.